රජයේ විසින් පාත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය යොමු වී ඇති බව කොරෝනා රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රාන්තපුල්ලේ මහත්මිය පවසනවා. රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගිය හොත් එය සිදු කරන බවයි. क्वारंटाइन सेंटर सिद्धि अभी रोग इन वेडी अतर मे रोहाल बाब पारिवर्तन करे पिटरा श्रीलांकिक विदेशिया सीमा करे क्वारंटाइन सेंटर्स दुलोसदास दुलोसदास विशाल अभियोग वर्तमान अलू प्रभेदे रोगी वेडीवीम सिद्ध अभी मे क्वारंटाइन सेंटर्स पारिवर्तने करे अतर मे रोहाल हटियट एम उसी सीमा එතකොට අලුතෙන් රෝගීන් වාර්තා වෙද්දී ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා රෝගීන්ට කොහොමද මේ ප්‍රතිකාර ලබා දෙන්න අදාළ පහසුකම් ලබා දෙන්න කියලා ඒ අනුව අපේ කොවිඩ් කමිටුව තීන්දුවක් ගත්තා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වගේම බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සියලුම දානපතියන්ගේ සහයෝගය ඇතුව අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා වැරැල්ල වත්තේ කියන ගම්පහ ප්‍රදේශයේ ඒ උදකලාවුණු BOI එකට අයිති ගොඩනැගිලි ගණනාවක් තියෙනවා. ඒ ගොඩනැගිලි වල తాවකාලික රෝහලක් ඉදිකරන්න මේ වෙනකොට කටයුතු කරන්න කියන උපදෙස් ලැබිලා තියෙනවා. తాවකාලික රෝහලේ මේ වෙනකොට ඇඳන් 200කට අදාළ පහසුකම් ලබා දෙන්න සියලුම ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න නාවික හමුදාව පොරොන්දු වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය අනුමැතිය කොවිඩ් කමිටුවෙන් ලබා දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත සේවකයන් ඒ සියලු දෙනා ලබා දෙන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඉතාම ඉක්මනින් මේ රෝහල ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ වගේම ඇඳන් 2000ක් දක්වා ඒ පහසුකම් ලබා දෙන්නට ඒ తాවකාලික රෝහල තුල පුළුවන්කම තියෙනවා. එහෙම වුණොත් ගම්පහ දිස්ත්‍රික්කය තුල මේ ඉදිරියේදී ඇති වෙන අධි අවදානම් තත්ත්වය තුල රෝගී ජනතාව ආරක්ෂා කරගන්නට එයයි බේර ගන්නට මේ රෝහල පිටුවහලක් වෙයි කියලා මා විශ්වාස කරනවා. බෝහයලුන් මේ අවස්ථාවේදී අපගෙන් විමසා සිටිනවා රෝහල් වල ධාරිතාව කොවිඩ් ආසාදිතයන් කොවිඩ් පොසිටිව් වෙන අයවලුන් රඳවා ගැනීමට හැකියාවක් තිබෙනවද යන්න රෝහල් පද්ධතිය රටේ සකස් කළා තියෙන යම්කිසි ධාරිතාවකට කෙසේ වෙතත් එම ධාරිතාව ඉක්මවා යෑමට කටයුතු කරන ලැබුවොත් අපි සමුදාවෙන් පසුගිය කාලවක පසුවේදී කරපු විදියට අපේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා සභාවගෙන තිබෙන ස්ථාන අපි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ රෝහල් බවට පරිවර්තනය කිරීමට ප්‍රථම අධ්‍යයනයක් වශයෙන් අපි මේ වෙන විට සූදානම් කළා. අද දිනෙත් එවැනි ස්ථානයක් සකස් කරමින් සිටිනවා. ඉතින් එයත් මදි වුණොත් ඕනම අවස්ථාවක කිසිම වියක්යකට අයත් කර ගැනීමට හැකියාවක් අවශ්‍යතාවයක් නැහැ. අපි කෙසේ හෝ මේ වෙන විට අපි පෞද්ගලික අන්තේ කරන ආකාරයේ දැන්පත් යුධ හමුදාවේ හෝ කලක් ප්‍රතිකාර කරන කොවිඩ් ආසාදිත ප්‍රතිකාර රෝහලක් දැන්පත් අපි යුධ හමුදාවේ පසුගිය මාස 4-5 පුරාවට පවත්වන ගියා. ඒ වගේම තවත් රෝහල් කිහිපයක් අපි මේ වෙන විට හඳුනාගෙන තිබෙනවා. ඒක ධාරිතාව එතනත් අඩුපාඩුවක් වුණොත් පොටල් රෝහල් බවට පරිවර්තනය කරමින් රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට අනිවාර්යයෙන්ම අපි කටයුතු කරනු ලබන